අපි අද සාකච්ඡා කරමු මිනුමහා සම්බන්ධව පවතින අපේ තර්කශාස්ත්‍රීය පාඩම. ඉතින් අපි මිනුමෙන් මගින් කරන්නේ මොකක්ද කියන ඉස්සෙල්ලම ඉගෙන ගන්න. මිනුමෙන් අදහස් කරන්නේ කිසියම් ප්‍රපංචයක ගුණාත්මක ලක්ෂණ ප්‍රමාණාත්මකව දැක්වීම. කෙටියෙන් මතක තියාගන්න මල මිනුමෙන් අදහස් කරන්නේ කිසියම් ප්‍රපංචයක නැත්නම් ප්‍රපංචය කියලා කියන්නේ සිද්ධියක ගුණාත්මක ලක්ෂණ ප්‍රමාණාත්මකව දැක්වීම තමයි ඒක සිද්ධ කරන්නේ. ඉතින් මේ මිනුමට ආවේනික ලක්ෂණ අපි හඳුනා ගන්න ඕනේ. මිනුමට ආවේනික ලක්ෂණ ටික හඳුනාගත යුතුයි. මිනුමක ආවේනික ලක්ෂණ තමයි ඒක ප්‍රමාණාත්මක බව. අංක එක තමයි ප්‍රමාණාත්මක බව කියන මිනුම තුල. ඒකෙන් අදහස් කරන්නේ මේෙන් අදහස් කරන්නේ මොකද්ද? විචල්‍ය ප්‍රමාණාත්මක ආගයකින් යුක්ත වෙන බවක් තමයි පෙන්වන්නේ. ප්‍රමාණාත්මක අදහස් දැන් ඒක ඉස්සෙල්ලාම අපි මෙන්න මේ මිනුම යන කුමක්ද කියන එකේ සම්බන්ධව සටහන් ලියා ගන්න. මිනුම යන්නේ අදහස් කරන්නේ කිසියම් ප්‍රපංචයක ගුණාත්මක ලක්ෂණ ප්‍රමාණාත්මකව දැක්වීමයි. කිසියම් ප්‍රපංචයක් ප්‍රමාණාත්මකව දැක්විය හැකි නම් එය විද්‍යාත්මකය. මේ අනුව විද්‍යාවේ දියුණුව කෙරෙහි බලපෑ වැදගත්ම සාධකය මිනුමයි. පීවියසට නොපෙනෙන කුඩාතම අංශුවක් වුවද මැන දැක්වීමට හැකි නම් ඒ විද්‍යාවේ දියුණුවකි. මේ නිසා විද්‍යාවෙහිලා මිනුම වැදගත් කාර්යයක් ඉටු කරයි. එහෙමනම් මේ මිනුම අපිට මිනුමකින් කරන්න පුළුවන් ප්‍රපංචය ප්‍රමාණාත්මක දැක්වීම කරන්න පුළුවන්. ඊට අමතරව පියවියතර නොපෙනෙන දෙයක් පවා අපිට මේ මිනුම මගින් මැනලා දක්වන්න පුළුවන්. එතකොට මිනුම් සම්බන්ධව කතා කරනකොට අපි මිනුම් ඒකක මොනවද කියලා හඳුනගමු. සාමාන්‍ය මිනුම් ඒකක අපි දන්නවා. මනු ලබන්නේ කිසියම් දෙයක ඇති ලක්ෂණ එවත් ගුණයක්. අපි උදාහරණයක් ගමු බර. බර මනින්න අපි භාවිතා කරන විවිධ ඒකක නේද? අපිට කාලය යන වස්තුන්ගේ චලිතය දිග හෝ පළල යන අවකාශීය ව්‍යාප්තිය. හරි, එහෙනම් මිනුම් ඒක ගැන අපි ලියාගමු. මිනුම් ඒක කියලා කියන්නේ මිනුම් ඒකක. මානිනු ලබන්නේ කිසියම් දෙයක ඇති ලක්ෂණයවත් ගුණයන්නේ. උදාහරණයක් විදිහට බර අරගත්තොත් වස්තුන්ගේ ගුරුත්වය තමයි බර කියලා කියන්නේ. කාලය කියලා කියන්නේ වස්තුන්ගේ චරිතය. වස්තුන්ගේ චරිතය තමයි කාලය කියලා අපි ගන්න. දිගව පල්ලයන් අවකාශීය ව්‍යාප්තිය. අවකාශය තුළ තිබෙන ව්‍යාප්තිය තමයි දිගව පල්ල වලින් සිදු කරන්නේ. දිගව පල්ලයන් අවකාශීය ව්‍යාප්තිය. අනුච්ඡේදයෙන් මෙබඳු ලක්ෂණ හඳුනාගෙන මැනීම සඳහා තරාදී
තරා දිව දා ගන්න පුළුවන් පෝරා යන්ත්‍රයක් හොදා ගන්න පුළුවන් කාලය මන්නේ ආදී නොයෙකුත් උපකරණ නොයෙකුත් උපකරණ අවශ්‍ය වේ අලුත් කියන එක මනින් ලැබෙන උපකරණ නැ මනින් ලැබෙන ලක්ෂණ මනින් ලැබෙන ප්‍රක්ෂණ කොටස් කළ යුතුයි ඒකේ කොටසක් ඒකකයක් වේ ඒකේ කොටසක් ඒකකයක් වේ එහෙනම් බාහිර දිශාව ව්‍යාප්තිය වැනි දේ මැනීමට පිළිවෙලින් බාර ව්‍යාප්තිය වැනිදී මැනීමට පිළිවෙලින් ග්‍රෑමය රාත්තර තප්පරය පැය වර්ෂ අඩිය මීටරය ආලෝක වර්ෂ ආදී වශයෙන් අපි ඒකක භාවිතා කරනවා එහෙනම් මිනුම් එක විදිහට අපිට ඔවා සලකන්න පුළුවන් ඊළඟට අපි මිනුමකට මිනුමක තියෙන ආවේනික ලක්ෂණ කියලා කියනවා මිනුමක තියෙන ආවේනික ලක්ෂණ මිනුමක පවතින ආවේනික ලක්ෂණ පළවෙනි එක තමයි ප්‍රමාණාත්මක බව අපි මුලින්ම කිව්වේ ප්‍රමාණාත්මක බව ප්‍රමාණාත්මක බවක් තියෙනවා මේ පොඩි විස්තරයක් කියන්නේ මේෙන් අදහස් වන්නේ විචල්‍යයන් ප්‍රමාණාත්මක ආගයකින් යුක්ත වීම විචල්‍යයන් ප්‍රමාණාත්මක ආගයකින් යුක්ත වීම මේක අදහස් වන්නේ විචල්‍යයන් ප්‍රමාණාත්මක ආගයකින් යුක්ත වීම උදාහරණයක් විදිහට ගන්න පුළුවන් කෙනෙකුගේ උස මීටර් 1.62 නැත්නම් අපි කියමු ඇයගේ උස 1.62 මීටර් බලන්න එතන මේෙන් අදහස් වන්නේ විචල්‍යයන් ප්‍රමාණාත්මක ආගයකින් දැක්වීමයි ඊළඟට තමයි දෙවනි එක මිනුමේ තියෙන ආවේනික ලක්ෂණයක් තමයි ඍජු හෝ වක්‍ර බව. ඍජු හෝ වක්‍ර බව. ඍජු වෙන්නත් පුළුවන් වක්‍ර වෙන්නත් පුළුවන්. ඍජු හෝ වක්‍ර බව. සමහර දේවල් පුළුවන් ඍජුවමනින්. සමහර ඒවා වක්‍රවමනින්න පුළුවන්. يعني ඇතන් ලක්ෂණ ඍජුවමනින් හැකියි. උදාහරණ තමයි උස, දීක, බර උෂ්ණත්වය උස දිග බර උෂ්ණත්වය උදාහරණ විදිහට ගන්න පුළුවන් සමහර දේවල් පුළුවන් මොනවද වක්‍ර විදිහට මනින්න එහෙම නම් ලියන්න බොහෝ සමාජීය ලක්ෂණ මැනෙහැක්කේ වක්‍ර ලෙසේ බොහෝ සමාජීය ලක්ෂණ මැනෙහැක්කේ වක්‍ර ලෙසේ උදාහරණයක් විදිහට මේවා බුද්ධිමට්ටම් දැන් අපි ලකුණු කියලා ගන්න විභාගයේ අන්න බුද්ධි මට්ටම් ඊළඟ ආකල්ප ආකල්පත් ගන්න පුළුවන් ආකල්ප දැන් කෙනෙක් තුළ පවතින මති මතාන්තරනේ ඔය ආකල්ප කියලා කියන්නේ මති මතාන්තරයේ සියලු දේවල් ආකල්ප විදිහට අපිට ගන්න පුළුවන් අපි කියමුකෝ දෑවැද්ද පිළිබඳව ආකල්පේ ඔබගේ කුමන්ති කියලා හිතේ ඒක ආකල්පය ඒක මනින්න නම් අපි වක්‍රව තමයි සිදු කරන්න ඕනේ ඊළඟ රුචිකත්වය ඔබ මෙම චිත්‍රපටියට කොතරම් රුචිකත්වයක් දක්වන්නේ ඉතින් අන්නේ වගේ දෙයක් කෙලින්ම අපිට අර උපකරණ භාවිතා කරලා උස දිග බර උෂ්ණත්වය වගේ මනින්න බෑ ඍජු ඒව වක්‍රව කරන්න ඕන එකක් තමයි දත්ත අරගෙන ඒව විශ්ලේෂණය කර ඒ අනුපිළිවෙලකට සකස් කරගෙන ඒ වගේ දෙයක් තමයි සමාජ විද්‍යාව තුළින් කරන්නේ අන්නේ වගේ දෙයක් තමයි ඔය අර වක්‍රව මනින ආකාරය මිනුම ආවේනික ලක්ෂණයක් තමයි ඍජු හෝ වක්‍ර බව. ඊළඟට තමයි අපිට තුන ආසන්න බව. ආසන්න බවට තමයි අපි බොහෝ දුරට මිනුමේ තත්ත ලබා ගන්න. ඒකට අපි කියන සන්නිකර්ෂණය කියලා. සන්නිකර්ෂණය ආසන්න බවට අපි කියනවා සන්නිකර්ෂණය කියලා කියනවා. උදාහරණ මීටර පොදු මගින් දිග ප්‍රමාණය මෙනෙහි හැකි ආසන්න මිලිමීටරයට පමණයි. ආසන්න බව පවතින සන්නිකර්ෂණය කරනවා කියලා කියන්නේ ඒක උදාහරණයක් ලියාගෙන මීටර පොදුව මගින් දිග ප්‍රමාණය මෙනෙහි හැකි ආසන්න මිලිමීටරයට පමණයි
ආසන්න බව තියෙනවා ගොඩක් වෙලාවට. අපි ගන්න ගොඩක් ආසන්න අගයන් තමයි ගන්න. 100%ක්ම අපිට අවසානය කරා යන්න බෑ. ඒ දත් දැන් අපි අද උපකරණ එක්කනම් මේවා අලුත් වෙන්න පුළුවන්. ඉදිරියේදී ඇති වෙනවා. ආසන්නම අගයට ගන්න පුළුවන්. දැන් අපි කියමු ලංකාවේ තරගයක් තියෙනවා කියලා ලමනවා හරි මේ දිවිමින් තරගයක්. ඒකේ උපකරණ වලට වඩා වෙනත් ලෝකයේ වෙනත් රටක මනින උපකරණ අලුත් වෙන්න පුළුවන්. එහෙම උපකරණ මගින් ආසන්න බව තීරණය කරන්න පුළුවන්. ඒක අපිට ටිකක් වෙනස්කම් දකින්න පුළුවන්. ඊළඟ තමයි හතරවෙනි එක තමයි සාපේක්ෂ බව. සාපේක්ෂ බව. ඊළඟට තියෙන සාපේක්ෂ බව. හතරවෙනි කරුණ සාපේක්ෂ බව. මිනුම මැනෙන අවස්ථාවට අරමුණට උපකරණ සාපේක්ෂයි. මිනුම මැනෙන අවස්ථාවට අරමුණට උපකරණ මොනවාද? සාපේක්ෂ වෙනවා. මේ අවස්ථාවට තමයි ගොඩක් වෙලාවට මේ සාපේක්ෂ බව දින. අපි උදාහරණයක් ගත්තොත් කාමරයේ උෂ්ණත්වය 100°C 25යි කියලා කියනවා. °C 25යි. මේ අවස්ථාවට තමයි සාපේක්ෂ වෙන්නේ. සමහර වෙලාවට 125 වෙනස් වෙන්න පුළුවන්. අන්නේ ඒක තමයි සාපේක්ෂ බව කියලා කියන්නේ. ඊළඟට සුතත්ත්‍ය බව. සොයන්න, තයන්න, තයන්න යන්සය සුතත්ත්‍ය බව. පස්වෙනි කාරණ තමයි සුතත්ත්‍ය බව. මේන් අදහස් කරන්නේ මිනුම අරමුණු අනුව සුවිශේෂී වන බව. එහෙනම් මේකෙන් අදහස් කරන්නේ මේ සුතත්ත්‍ය බව කියලා කියන එකෙන් මේකෙන් අදහස් කරන්නේ මිනුම අරමුණු අනුව සුවිශේෂ භාවයක් තියෙනවා. සුවිශේෂ භාවය. අරමුණු අනුව සුවිශේෂ. උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමු. ඔලිම්පික් ක්‍රීඩා තරගයේ සිටි දී අර අපි ඉස්සෙල් ගත්තා වගේ මීටර 100 අවසන් තරගය නිම කරන කාලය තප්පර යෙන් 10,000 පංගුවට මනුලව උප පරමාණු කණුගේ වේගය මැනීමේදී අපි මොනවද වාර්තා කරන්නේ? නැනෝ තප්පර යොදා ගන්න. මෙන්න මේ වගේ විදිහට අපි උපකරණ යොදා ගන්න මේ සුතත්ති බව කියන්නේ. දැන් අපි අනාගතයේදී වෙන උපකරණ වල මීට වඩා මේ සුතත්ති බව තියෙන්න පුළුවන් නේද? ඊළඟට තමයි 6 වාස්තවික බව. වාස්තවික බව. වාස්තවික භාවයකුත් තියෙනවා නේද? ඒ වාස්තවික භාවය පිළිබඳව අපි සලකලා බලන්න ඕනේ. වාස්තවික භාවය. එතකොට වාස්තවික භාවය කියලා කියන්නේ මිනුමක ප්‍රතිඵලයේ පොදු පිළිගැනීමට ලක්වීම සඳහා සංරචක දෙකක් ඇතුළත් වෙනවා. සංරචක දෙකක්. වාස්තවික භාවය කියලා කියන කරුණේ මොනවද? මිනුමක ප්‍රතිඵලයේ පොදු සෑම දිනාගම පිළිගැනීම ගන්න නම් මොකද්ද? ඒකට සංරචක දෙකක් ඇතුළත් වෙනවා. එකක් තමයි වළංගුතාවය. වළංගුතාවය අවශ්‍ය වෙනවා. ඊළඟ තමයි විශ්වාසනීයත්වය. විශ්වාසනීයත්වය අවශ්‍යයි. වළංගුතාවයෙන් විශ්වාසනීයත්වය අවශ්‍ය වෙනවා. අපේක්ෂිත අරමුණ සඳහා මිනුම කරන අවස්ථාවේ හෝ උපකරණය උචිත බව වළංගුතාවය ලෙස සලකනවා. දැන් අපේක්ෂිත අරමුණු සඳහා මිනුම කරන අවස්ථාවේදී හෝ උපකරණය උචිත බව වළංගුතාවය. අන්න ඒක තමයි අපි මොකද වළංගුතාවය කියන්නේ. සමහර වෙලාවට ඒක වෙනත් දෙයකට නිර්මාණය කරපු දෙයක් වෙන්න පුළුවන්. ඒක හැබැයි උචිතද කියලා බලන්න ඕනේ අපි. ඒක තමයි වළංගුතාවය කියලා කියන්නේ. තව එකක් මෙම කාලය තුළ භාවිතා වෙන උපකරණයක්ද කියන්නේ. ඒකත් වළංගුතාවයට අදාළයි. ඊළඟට තමයි විශ්වාසනීයත්වය කියලා කියන්නේ මාත් අපි අර දෙවෙනි කරුණට ගත්තු විශ්වාසනීයත්වය කියලා කියන්නේ එකම ලක්ෂණය පුනරාවර්තිකව මිනුම කල විට ප්‍රතිඵලය සංගත බවක් දකින්න පුළුවන් වෙනවා. දැන් විවිධ වාර ගණනක් කළත් මේ පරීක්ෂණය අපි නැත්තම් මිනුම කරත් ඒ මිනුමම ලැබෙන්න ඕනේ කියන අන්න ඒක විශ්වාසනීයත්වයක් තියෙනවා. නැවත නැවත වාර ගණනක් කළා ඒ දත්තේ ලැබෙන්න ඕනේ කියන එක තමයි එතන කියන්නේ.
ඔය කරුණු ටික තමයි ඔය මිනුමෙහි අපිට ගන්න පුළුවන් ලක්ෂණ විදිහට සලක ගන්න පුළුවන්. එතකොට තවත් අපිට මිනුම් උපකරණ පිළිබඳව අපිට ටිකක් කතා කරන අපි උපකරණ සම්බන්ධව කතා කරමු. මෙන්න මේ ටික තමයි මේ උපකරණ සඳහා යොදා ගන්න පුළුවන්. අපි මෙහෙම හදාගමු. පළවෙනි එක තමයි මේ මිනුම සඳහා උපකරණ නිපදවා ගැනීමේදී නිරීක්ෂණ උපකරණ විදියට යොදාගත් උපකරණ ටික පිළිවෙලා තියෙනවා. උපකරණ බෙදන්න පුළුවන් මොකද අපිට කොටස් තුනකට නිරීක්ෂණ උපකරණ දෙක පරීක්ෂණ උපකරණ ඊළඟට මිනුම්ගත උපකරණ. නිරීක්ෂණය සඳහා උපකරණ නිර්මාණය වෙලා තියෙනවා. පරීක්ෂණය සඳහා උපකරණ නිර්මාණය වෙලා තියෙනවා. අවසානයේ මොකද මිනුම් කිරීම සඳහා උපකරණ වෙනම කොටසක් තියෙනවා. ඔන්න ඔය ආකාරය තමයි මේ මිනුම් උපකරණ සැකසিলা තියෙන්නේ. අපි බලමු නිරීක්ෂණ උපකරණ මොනවද කියලා. නිරීක්ෂණය සඳහා තියෙන උපකරණ කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි ගොඩක් ඊට පෙර මෙන්න මෙහෙම සඳහන් කරමු. උපකරණ මිනුම් හා ඒ කාර්යභාරය කියලා ලියාගන්න. මිනුම් උපකරණ හා ඒ කාර්යභාරය කියලා ලියන්න. එතකොට වස්තුවක නැත්නම් ප්‍රපංචයක ලක්ෂණ සඳහා නැත්නම් වස්තුවක නැත්නම් ප්‍රපංචයක ලක්ෂණ හඳුනා ගැනීමට මෙන්ම ඒවා විශ්ලේෂණය කිරීමට උපකරණ සහාය වේ සමකාලීන විද්‍යාවේ තාක්ෂණික උපකරණ සමග බැඳි මිනුම් සඳහා පමණක් නොව පරීක්ෂණවල අනිකුත් කටයුතු සඳහාද උපකරණ අවශ්‍ය වේ. උදාහරණයක් විදිහට මෙන්න මේ අවස්ථාවල නිරීක්ෂණ අවස්ථා, දත්ත විශ්ලේෂණ අවස්ථා, වාර්තා කරන අවස්ථා, ඒ වගේ අවස්ථා වලදී පාද උපකරණ අවශ්‍ය වෙනවා. හරි, දැන් අපි බලමු අර ඉස්සෙල්ලාම නිරීක්ෂණ උපකරණ මොනවද කියන එක. නිරීක්ෂණ උපකරණ කියලා ලියලා බලන්න මෙහෙම ලියන්න. මේක දැන් අපි නිරීක්ෂණ උපකරණ කියලා තවත් විදිහකට කියනවා නම් මොකද? ඉන්ද්‍රිය සංවේදිතාවය වැඩි කරන උපකරණ. ඉන්ද්‍රිය සංවේදිතාවය වැඩි කරන උපකරණ කියලා වරහන්වත් ලියන්නේ. එතකොට මේකෙන් මොනවද වෙන්නේ? අපගේ ඉන්ද්‍රියයන් ඇසුරෙන් පමණක් ලබා ගන්නවා. එන්න විග්‍රහයක්. අපගේ ඉන්ද්‍රියයන් ඇසුරෙන් පමණක් ලබා ගන්නා තොරතුරු තුලින් සෑහීමකට පත්‍ය නොහැකි නිසාම විද්‍යාඥ නිරීක්ෂණය සඳහා උපකරණ උපයෝගී කරගන්න ලබයි. උදාහරණ විදිහට මෙන්න මේ වගේ උපකරණ භාවිතා කරන මේ ඉන්ද්‍රිය සංවේදිතාවය වැඩි කරන උපකරණ විදිහට මෙන්න මේවා. අපි අන්වීක්ෂය අපි භාවිතා කරනවා. අන්වීක්ෂය, දුරේක්ෂය, වේදනාව, වර්තමානයේ වර්ණාවලි මානෙ, වෝල්ට් මානෙ, වෝල්ට් මානින්න ගන්නේ වෝල්ට් මානෙ කියලා කියන්නේ නේද? වර්ණාවලි වේදනාලාව කියලා කියන්නේ වෛද්‍යවරයා භාවිතා කරන නලාව. එතකොට තව අපිට ගන්න පුළුවන් බෝධුරේක්ෂය නේද? අපි දැන් ඉස්සලා කිව්ව එකට නමක් තමයි බෝධුරේක්ෂය. අන්වීක්ෂය කියලා කිව්වා. අදෝරක්ත කැමරාවක් ගන්න පුළුවන්. අදෝරක්ත කිරණ මගින් හදපු කැමරාවක් තියෙනවා.
ඊළඟ ප්‍රිස්ම දෙනතිය කියලා එකක් තියෙනවා. ඔබ සාමාන්‍යයෙන් ඕ ලෙවල් විභාගයට මොන දෙන්නේ ඉස්සෙල්ලා පාඩම් සඳහා විද්‍යාගාරයට ගිය වෙලාවේ ඔය ප්‍රිස්ම දෙනතිය කියන එකක් දකින්නේ. දැන් මෙන්න මේ වගේ උපකරණ නිරීක්ෂණ උපකරණ ලෙස භාවිත කරනවා. ඉන්ද්‍රිය සංවේදීතාවය වැඩි කරන්න තමයි භාවිත කරන්නේ. ඊළඟට අපිට ඊළඟ උපකරණ තමයි අර අපි ගන්න සම්පරීක්ෂණය පරීක්ෂණය සඳහා භාවිත කරන උපකරණ සම්පරීක්ෂණ පරීක්ෂණ සඳහා භාවිත කරන්න පුළුවන් උපකරණ ඒවත් අපි බලමු මොනවද කියලා පරීක්ෂණ උපකරණ බොහෝ විට පරීක්ෂණ උපකරණ බොහෝ විට විද්‍යාගාරය තුළද උපයෝග කරගන්න ලැබෙන උපකරණ වේ මේකට කියන්න පුළුවන් සම්පරීක්ෂණ උපකරණ කියලා කියනවා ඈ හරි එහෙනම් පරීක්ෂණ උපකරණ බොහෝ විට විද්‍යාගාරය තුළදීද උපයෝග කරගන්න ලැබේ උදාහරණ අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් බීකරය වීදුරු නල හැන්දි පුනීල වැනි සරල උපකරණ හා වැනි සරල උපකරණ හා දියුණු තාක්ෂණික උපකරණ දියුණු තාක්ෂණික උපකරණ දියුණු තාක්ෂණික උපකරණ දක්වා විවිධ පරීක්ෂණ උපකරණ විවිධ පරීක්ෂණ උපකරණ අපිට ආමේකට යොදා ගන්න පුළුවන් මොනවද බොයිල් උපකරණයක් ගන්න පුළුවන් බොයිල් උපකරණයක් ගන්න පුළුවන් හංසපාතිකය ඒවත් උදාහරණ ලියාගෙන හංසපාතිකය ඊළඟ පීඩන උදුන ඒව ගන්නත් පුළුවන් සම්පරීක්ෂණ උපකරණ විදිහට නැත්නම් පරීක්ෂණ උපකරණ විදිහට ගන්න පුළුවන් තවත් අපිට උපකරණ විදිහට බෙදන්න පුළුවන් ඒවා තමයි ඊළඟ එක ගන්න පුළුවන් රෙකෝඩන උපකරණ රෙකෝඩන දේවත් ගන්න පුළුවන් මේවා අමතරව භාවිත කරන්න පුළුවන් ඒවා මිනුම් ගත දේවල් සඳහා අපි අර ඉස්සලගේ මිනුම් ගත උපකරණ කිය නේද ඒ ඒ අතට අපිට දාන්න පුළුවන් මිනුම සඳහා යොදාගෙන යොදා ගන්න පුළුවන් මේවා හරි එන රෙකෝඩන උපකරණ ලියන්න වීඩියෝ කැමරා පටිගත කිරීමේ යන්ත්‍ර වීඩියෝ කැමරා පටිගත කිරීමේ යන්ත්‍ර සංයුක්ත දැටි CCTV කැමරා මේව රෙකෝඩන උපකරණ මේවත් අපිට භාවිත කරන්න පුළුවන් මිනුම් උපකරණ විදියට දැන් මේක අපිට සමහර වෙලාවට මිනුම සඳහා භාවිත නොකළ භාවිත කරන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ රෙකෝඩින් උපකරණ විදියට ඊළඟට අපිට ගන්න පුළුවන් මිනුමක් නොමැතිව උපකරණ මිනුමක් නොමැතිව උපකරණ යම් යම් ලක්ෂණ හඳුනා ගැනීමට විශ්ලේෂණයට සහාය වෙනවා මිනුමක් නොමැතිව උපකරණ යම් යම් ලක්ෂණ හඳුනා ගැනීමට විශ්ලේෂණයට උපකාරී වෙන ඒවා තියෙනවා මිනුමක් නොමැතිව උපකරණ මේ වගේ දේවල් වර්ණාවලිමානේ මිනුමක් නැහැ ඒකේ වුණා තිබ දා ගන්න පුළුවන් අර එක්සෙල් එකේ එක්ස්රේ එකක් ගන්න පුළුවන් එක්ස්රේ එකක් මෙනුමක් නැතත් එදා ගන්න පුළුවන් ඊළඟට ECG වාර්තා CCTV අර දැන් මම පෙරක් සඳහන් කරේ රෙකෝඩින් උපකරණ කියලා ඒකත් භාවිත කරන්න පුළුවන් CCTV කැමරා රොබෝ උපකරණ ඔය වගේ දේවල් භාවිත කරන්න පුළුවන් ඊළඟට තමයි මෙනුමක් ඇති තැන විශ්ලේෂණය කාර්ය පහසු කරනවා මිනුමක් ඇති තැන මේ උපකරණ වලින් මොකද විශ්ලේෂණ කාර්ය පහසු කිරීමක් සිද්ධ වෙනවා උපකරණ හා මිනුම් හා ඒ කාර්යභාරය දැන් අපි කතා කරන්නේ මිනුමක් ඇති තැන විශ්ලේෂණ කාර්ය පහසු කිරීමක් කරනවා මේ තුලින් එහෙනම් ඒකට උදාහරණ තමයි අන්වීක්ෂය දුරේක්ෂය කියලා දාගෙන අන්විෂා දුරේක්ෂය කාචවල විශාලණය බලය අනුව වස්තුන්ගේ සැබෑ ධර්ම නිර්ණය කිරීමක් සිද්ධ කරනවා. මිනුමක් ඇති තැන විශ්ලේෂණ කාර්ය පහසු කිරීමක් කරනවා අන්වේෂය දුරේක්ෂය වගේ ඒ කාචවල විශාලත්වයේ බලය අනුව වස්තුන්ගේ සැබෑ ධර්ම නිර්ණය කිරීමක් සිද්ධ වෙනවා.
ඊළඟට තමයි මිනුම් උපකරණවල වලංගු භාවය නිර්ණය කරන ක්‍රමවේද තියෙනවා. ඊළඟ කරුණ මොකද? මිනුම් උපකරණවල වලංගු භාවය නිර්ණය කරන ක්‍රමවේද තියෙනවා. එක තමයි විද්‍යාත්මක නියමයන් අනුව ඒවා ක්‍රියාකාරී වීම. අන්නේ විය යුතුයි. මොකද මිනුම් උපකරණ වලංගු භාවය නිර්ණය කරන ක්‍රමවේදයක් තමයි විද්‍යාත්මක නියමයන්ට අනුව තමයි ඒක නිර්මාණය වෙන්න ඕනේ. හරි? ක්‍රියාකාරී වෙන්න. උදාහරණයක් අපි කියමු. දුණු තරාදී ඔරඩෝසු නේද? දුණු තරාදී ගුරුත්වේ පදනම් වෙනවා. ඔරඩෝසු චලිතය වගේ දේව නැත්නම් කාලය අවකාශය ඒව සම්බන්ධව සම්මතයක් අනුව තමයි සිද්ධ වෙන්නේ නේද? ඊළඟට දෙවෙනි එක තමයි විද්‍යාත්මක නියමයන් අනුව ඒවා ක්‍රියාත්මක කරවීම කියන්නේ අංක 1 මෙන උපකරණ වලංගු භාවය නියමනය කරන ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි විද්‍යාත්මක නියමයන්ට අනුකූල ක්‍රියාකාරී වීම. අංක 2 තමයි පොදු සම්මතයන් අනුව උපකරණ සැකසීම. පොදු සම්මතයන් අනුව තමයි උපකරණ සැකසලා තියෙන්නේ. ඒකෙන් අපි ගන්න පුළුවන් මීටර් කෝදුව අපිට යොදා ගන්න පුළුවන් සම්මතයක් අනුව තමයි सिद्ध කරලා තියෙන්නේ. ඊළඟ කාරණා විදිහට මෙහෙම ගන්න. එකම ලක්ෂණයේ මැනීම සඳහා විවිධ උපකරණ අපි භාවිතා කරනවා. එකම ලක්ෂණයේ මනින්න විවිධ උපකරණ භාවිතා කිරීමත් ඔය මිනුමේ ලක්ෂණයක් තමයි නේද? ඒ කාර්යභාරයක් බවට පත් වෙනවා. ඒක අපි උදාහරණ විදිහට ගමු මෙහෙම. උෂ්ණත්වයේ මැනීමට ඇති උපකරණ විදිහට අපි ගන්න පුළුවන් උෂ්ණත්වයේ මැනීම සඳහා යොදා ගන්න උපකරණ අපිට මේ වගේ දේවල් ගන්න පුළුවන්. උෂ්ණත්වය මැනීම සඳහා උපකරණ උණකටුව භාවිත කරනවා. උණකටුව වීදුරු ද්‍රව උෂ්ණත්වමානේ වීදුරු ද්‍රව උෂ්ණත්වමානේ තියෙන නේද? ඊළඟට වායු උෂ්ණත්වමානේ ප්‍රතිරෝධ උෂ්ණත්වමානේ වන්න වගේ උෂ්ණත්ව මාන ගණනාවක් තියෙනවා. ඊළඟට අර එකම ලක්ෂණය මැනීම සඳහා විවිධ උපකරණ භාවිතා කර තවත් එකක් තියෙනවා මෙන්න මේ. ස්කන්ධය මැනීම සඳහා මෙන්න මේ වගේ දේවල් යොදා ගන්නවා. ස්කන්ධය මැනීම සඳහා උපකරණ මෙන්න මෙහෙම භාවිතා කරන විද්‍යාගාරය තුල මේ වගේ දේවල් භාවිතා කරන අවස්ථා හඳුනා ගන්න පුළුවන්. රසායනික තුල විද්‍යාගාරය. රසායනික තුල ඊළඟට තෙදාණ්ඩු තුල මේකත් විද්‍යාගාරයේ තියෙන බලන්න පුළුවන්. තෙදාණ්ඩු තුල මේක අපිට අර O level විද්‍යාගාරය තුල තියෙනවා. ඊළඟ බීම් තරාදී ඊළඟ ඉලෙක්ට්‍රොනික තරාදී බීම් තරාදී ඉලෙක්ට්‍රොනික තරාදී මෙන්න මේ වගේ ස්කන්ධය මැනීම සඳහා අපි දැකලා තියෙනවා මේ වගේ උපකරණ තියෙනවා කියලා. ඊළඟ කරුණ තමයි උපකරණයන්ගේ මිනුම සඳහා වූ පරිමාණ ආ ඒවායේ පදනම අතර වෙනස. උපකරණයන්හි මිනුම සඳහා වූ පරිමාණ හා ඒවායේ පදනම් අතර වෙනස. දැන් අපි මේ කරුණු අනුව තමයි එක එක ඒවා විස්තර කරගෙන ආවේ. මේවා තරු දාලා වෙලා එහෙම විස්තර කරගත්තත් කමන්නේ. ඔයාලට උදාහරණ විදිහට ඒ හැමයකටම උදාහරණ ලියන්න. උපකරණයන් මිනුම සඳහා පරිමාණ හා ඒවායේ පදනම් අතර වෙනස. උදාහරණ තමයි උෂ්ණත්වය මැනීමට යොදා ගන්නා සෙල්සියස් හා ෆැරන්හයිට්. උෂ්ණත්වය මැනීමට යොදා ගන්නා සෙල්සියස් හා ෆැරන්හයිට් පරිමාණ. උෂ්ණත්වය මැනීමට මොනවද යොදා ගන්නා සෙල්සියස්රි ෆැරන්හයිට් කියන පරිමාණ ටික. ඊළඟට උෂ්ණත්වය මනින උපකරණ ඊ උෂ්ණත්වය උෂ්ණත්ව මිතික ලෙස අපි භාවිත කරන්නේ මොනවද? උෂ්ණත්වය මැනීමට යොදා ගන්නා සෙල්සියස් ෆැරන්හයිට් යොදා ගන්නවා. උෂ්ණත්වය මනින උපකරණයේ ඇතුළත තියෙනවා මොකද්ද? මිතික ලෙස අපි භාවිත කරන්නේ මොනවද? රසදියයි මධ්‍යසාර වායු කියන ඒවා අපි යොදා ගන්නවා. රසදිය සහ මධ්‍යසාර වායු. ඒ වගේ දේවල් තමයි අපි භාවිත කරන්නේ. ඒක ඊට පස්සේ අපිට යන්න වෙනවා මොකද්ද? මේ මිනුම සඳහා අපි භාවිත කරනවා මොනවද? ඒකක. ඊට පෙර අපි මෙන්න මේම මිනුමේ කාර්ය කියලා සටහනක් ගන්න. මිනුමේ කාර්ය මොනවද කරන්නේ? අර අපි ඉස්සෙල්ලත් කිව්වා මුලින්ම සඳහන් කරා. ඒ වගේ මෙන්න මේ මිනුමේ කාර්ය ටිකක් නැවත ලියා ගන්න. අංක 1 තමයි
වස්තුවක් නැත්නම් වස්තුව ප්‍රපංචයක සතු ගුණාංග ලක්ෂණ ප්‍රමාණීකරණය කිරීමක් සිදු වෙනවා. වස්තුවක නැතව ප්‍රපංචයක ගුණ ප්‍රමාණීකරණය කිරීමක් සිද්ධ කිරීම වෙනවා. අන්න ඒක මේ මෙනු මේ කාර්යභාරයක් වෙනවා. දෙක තමයි ආත්මීය භාවයෙන් මිදීමට පුළුවන්. ආත්මීය භාවය කියලා කියන්නේ තමන්ට පමණ සීමාව මිනුමත් පරිදි ඒ දේ වෙන්න පුළුවන්. ආත්මීය භාවයේ සිද්ධ වෙන දැන් සමහර වෙලාවට තමන් කැමති දේට ලකුණු දෙන්න යනවා. අන්නේ අවස්ථාවේදී මොකද වෙන්නේ? ආත්මීය ලක්ෂණ මත වෙනවා. විභාගයක නැත්තම් අපි කියමුකෝ ඔය ඇගීම්ශීලී විද්‍යාවල ගොඩාක් වෙලාවට දේ වෙන දෙයක් තමයි ආත්මීය භාවය වෙනවා. දැන් අපි කියමු නැටුම් තරගයක් නම් නිරීක්ෂකයෝ ගෙන්නනවා. කෙනල් ලැබෙලා මොකද ඒ අයට ලකුණු දාන්න දෙන්නේ. එතකොට මොකද තමන් කැමති කෙනාට නැත්තම් ගොඩක් වෙලාවට තමන්ගේ කැමැත්ත දක්වන සිද්ධියකට වෙන්න පුළුවන්. ඒකට ලකුණු වැඩිවීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවකට තමයි අපි කියන්නේ ආත්මීය භාවයෙන් මිදෙන්නත් මොකද පොදු එකකතාවයක් ඇති කරගන්න මිනුම උපකාරී වෙනවා. ඊළඟට තමයි විද්‍යාත්මක ඥානයේ වළංගු භාවය. විද්‍යාත්මක ඥානයේ වළංගු භාවය. විද්‍යාත්මක ඥානයේ වළංගු වෙන්න නම් මොකද්ද? අපි හරියට දත්ත දක්වන්න ඕනේ නේද? ඒ කියන්නේ වාස්තවික භාවය කියලා කියන්නේ වළංගු භාවය වාස්තවික භාවය. නේද? අන්නේ වාස්තවික භාවය ඇති කරගන්න නම් මොනවද? විවිධ විද්‍යාත්මක ලෙස විමසීමකට ලක් කරන්න ඕනේ. නේද? අපි අර සමහර වෙලාවට කියන වචන තියෙන උස්සයි කොටයි ඒක හැබැයි අපි මොනවද ප්‍රමාණාත්මකව දැක්වේ නැත්නම් ඒක වාස්තවික භාවයක් නෑ. ක්‍රියාකාරීත්වය හරියටම දක්වන්න ඕනේ. නැත්නම් අපි කියමු රසායනික ද්‍රව්‍ය මෙච්චර ග්‍රෑම් ප්‍රමාණයක් ගත්තා. ඒ ග්‍රෑම් ප්‍රමාණය මෙච්චර ප්‍රමාණය මොකද ප්‍රතික්‍රියාව සිද්ධ වුණා. ඉතින් අපි මේක ප්‍රමාණාත්මකව දැක්වේ නැත්නම් ටිකක් ගොඩක් අරගන්න ওই වගේ වචන භාවිත කරලා ගත්තොත් අපි ගන්න දත්ත වැරදෙන්න පුළුවන්. එහෙනම් මොකද විද්‍යාත්මක ඥානයේ වළංගු භාවයේ විමසීමකට ලක් කරනවා මේ මිනුම වගේ. ඊළඟට වර්ගීකරණය විභජනය. වර්ගීකරණය විභජනය නිර්වචනය තරා කිරීම වැනි විශ්ලේෂණ. වර්ගීකරණය විභජනය නිර්වචනය තරා කිරීම අපි ඉදිරියේ කියන තරා කිරීම කියන්නේ මොකක්ද කියන එක අපි කියන තරා කිරීම කියලා කියන්නේ එය අපි දත්ත පිළිවෙලකට නැත්නම් ආරෝහණ හා අවරෝහණ ආකාරයකට අපි පෙළ ගැස්වීමක් කිරීම තමයි තරා කිරීමක් වගේ කරන්නේ. ඒක අපි ඉදිරියේ කතා කරමු. තරා කිරීම විශ්ලේෂණ හා සංශ්ලේෂණ කාර්යයන් සදාද සහාය වෙනවා. වර්ගීකරණය කරන්න පුළුවන්, විභජනය කරන්න පුළුවන්, නිර්වචනය කරන්න පුළුවන්. අන්නේ කාර්යයන් සදා මේ මිනුම ප්‍රයෝග කරගන්න. ඔන්න මෙහෙමනම් මිනුමේ කාර්යයන් තමයි සංඛ්‍යානීය විශ්ලේෂණය සංශ්ලේෂණය කාර්යයන්ට අවශ්‍ය ලෙසට දත්ත සුඛ නාම්‍ය කිරීම කියන එක. සංඛ්‍යානීය විශ්ලේෂණය හා සංශ්ලේෂණය කාර්යයන්ට අවශ්‍ය ලෙසට දත්ත සුඛ නාම්‍ය කිරීම කියන කරුණ තමයි අවසාන කරුණ. එහෙනම් පළවෙනි කරුණ මොකද? වස්තු ප්‍රපංචය සතු ගුණ ලක්ෂණ ප්‍රමාණීකරණය කරනවා. අංක දෙක ආත්මීය භාවයෙන් බැහැරෙමින් කරුණ සම්බන්ධයෙන් පොදු එකඟතාවයක් ඇති කරගන්නවා. තුන විද්‍යාත් විඥානයේ වළංගු භාවයේ වාස්තවිකත්වයේ විමසීමට ලක් කරනවා. ඊළඟට වර්ගීකරණය විභජනය නිර්වචනය තරා කිරීම වැනි විශ්ලේෂණ හා සංශ්ලේෂණ කාර්යයන්ට සහාය වෙනවා. ඊළඟට පස්වෙනි එක තමයි සංඛ්‍යානීය විශ්ලේෂණය හා සංශ්ලේෂණ කාර්යයන්ට අවශ්‍ය ලෙසට දත්ත සැකසුම් සකස් කරනවා. අන්න ඒක තමයි මිනු මේ කාර්යයන් බවට පත් වෙන්නේ. ඒ කරුණ පහ ගන්න පුළුවන් අපිට. එතකොට අපි ඊළඟට යමු අර මීට පෙර කියපු ඒක සහ අංක භාවිතය මොන ආකාරයට සිද්ධ වෙන්නේ කියලා. ඒක අපි බලමු. පළවෙනි කරුණ විදිහට අපි ගමු මෙහෙමයි.